දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 498 වැනි ටෙලිවැකිය. බොරු ගෝනි ගණන්, ලොරි ගණන්. ඊළඟට ලොරි ටෝක් දීපු තවත් මැයි රැලියක් අවසන් වුණා විතරයි නේද? මේ පක්ෂ රැලිවලදී ලොකුම බොරුව කිව්වේ කවුද කියලා හොයාගන්නම වටිනවා. හොඳේ විශේෂයෙන් මේ බොහෝ පක්ෂවලට මේ මැයි රැලිය හරි වැදගත් වුණා. ඇයි ඒ? ඇයි ඉතින් තව මාස කිහිපයකින් නීතියට අනුව නම් ජනාධිපතිවරණේ තියන්නම අවශ්‍යයිනේ නේද? මේ බොරු ගෝණි ගණන් කියපු දේශපාලන නායකින්ගේ හිතේ තවදුරටත් මේ රට බොරුවෙන්ම රවට්ටන්න පුළුවන් කියලයි. හොඳේ ඔව් 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 පුළුවන්. ඒ ඔය කූඩාරම් යටට ආපු කාලේ බෝතලයට බත් පැකට්ටකට අතට දෙන රුපියල් 1000ට 2000ට එහෙයි කියන එහෙයන්ව විතරයි එහෙම රවට්ටන්න පුළුවන්. හොඳේ දැන් ඔබ දන්නවා මීට පෙර ඔය මැයි රැලි පවත්වනකොට මතකෙයි අර මෙහෙන උඩින් දාන ඩ්‍රෝන කැමරා එහෙම දාලා නේද මහා ජන ගඟවල් පෙන්නපු උඳලා අද මොකද වෙලා තියෙන්නේ? අද කූඩාරම් ඇතුළට වෙලා තමයි මැයි රැලි පැවැත්වුවේ නේද කූඩාරම් ඇතුළේ. ඒ අතර ප්‍රමුඛතම වුණේ අර 69 ලක්ෂයේ පොහොට්ටුව නේද? උන්දලත් කූඩාරමක් ඇතුළට කොටු වුණා. ඒ කොටු වෙලත් කියනවා අපි වැරදිනම් අපට වඩා වැරදි කරපු මිනිස්සු ගාවට යන්න එපාලු. හරිද? අහලා බලන්නකෝ. පිට වැරදි වුණා නම් අපට වඩා වැරදි දහස් ගණනක් ඉන්න ගුවක මිනිස්සු ගාවට යනවට වඩා අපට උන වැරදි නිවැරදි කරගෙන දිනන රටක් වෙනුවෙන් අපි එක ගමනක් යන්න ඕන කියලායි මම ඔබට කියන්නේ. දැන් එයිලට වඩා නේද බලයේ ඉඳද්දි පායයි වැරදි කරන්නට වැඩි හරියක් නේද? එයිලට වඩා බලයේ ඉඳද්දි වැරදි කළ තවත් අයෙකු හෝ පක්ෂයක් ඉන්නවා නම් මේ හා සමානම වැරදි කරපු පක්ෂයක් ඉන්නම් ඒ කවුද? එහෙම පක්ෂයක් ඉන්නනම් ඒ ඉන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම නේද? මහින්ද රාජපක්ෂලා රටට වැඩක් නැති මහා නාස්තිකාර නෙළුම් කොළුණු හම්බන්තොට වරායවල් නේද මත්තල ගුවන්තොටුපළවල් නෙළුම් පොකුණු නෙළුම් කුළුණු සම්මන්ත්‍රණ ශාලා හද රට මහා නායකන්දක හිර කරනකොට අනිත් පැත්තේ රනිල් වික්‍රමසිංහලා අහුවෙන දේවල් විකුණලා නේද තව තවත් ණය අරගෙන මහ බැංකුවටත් හිමින් සිටියේ වැඩේ දීලා හිමින් මාරු වුණා නේද? දැන් ඊට අමතරව අරගත්තාම මහින්දලගේ කාලේ සීනි බදු වංචා කාබනික පොහොර නේද ඒව ජයටම කරලා රටටම ඇන්නුවා. තවත් මේ ආයේ මීට වඩා මොන විනාශයක්ද නේද? ඒ නිසා ලොකුම බොරුව ලෙස මේ අපිට වඩා වැරදි කරපු අයට දෙන්න එපා. අපි වැරදි හදාගෙන යමු කියන කතාව මරු කියලායි හිතෙන්නේ. හොඳේ හරි. ඊට පස්සේ ලොකුම බොරුව කිව්වේ කවුද? ඒ මේ රටේ පස්වතාවක් අගමැති වුණු UNP නායකයා නේද? අද ජනපති රනිල්. තරුණ පරපුරට අනාගතයක් හදන්නට එකතු වෙන්නලු. අනාගතයක් හදන්නට තරුණ තරුණියෝ මේ රටේ ඉන්ටෙපායයි නේද? තරුණ තරුණියන් ඉන්න හිතන රට වෙනුවට ඔහෙලා හදපු යන්න හිතන රට දාලා දැන් ගිහිල්ලා. හොඳේ. ඔව්. තාමත් යමින් ඉන්නවා. ඒ නිසා ඒක ගැන ඉතින් ආයේ තරුණ තරුණීන්ගේ ජීවිත ගැන කලබල වෙන්න එපා. හොඳේ. ඊටත් වඩා තව අපූර්ව බොරුවක් කිව්වනේ. ඔන්න අහගන්ටකෝ. වතුකලේ ඊයේ මනුෂ නානකාර මෛතුමා ආදායම වැඩි කරා දවසකට 1500කට වැඩි කරලා තියෙනවා. මනුෂ නානකාර ඇමති ඊයේ රෑ වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1700කින් වැඩි කළාලු. මේ බොරුව ජනපතිගේ ඔළුවට දාන්න ඇත්තෙත් මනුෂ්‍ය නානකාරම වෙන්න ඕනේ. හොඳේ. වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කරන්ට 33.2 වගන්ති යටතේ තීරණය කිරීමට අදහස් කරන බව. හොඳේ. අදහස් කරන බව. එහෙම තමයි ওই ගැසට්ටුවේ තියෙන්නේ. මේ තීරණයට විරෝධතාවයක් නම් 20/24 මැයි 15ට පෙර දන්වන්නට කියලාත් ඒ ගැසට්ටුවේම යට තියෙනවා. හොඳේ. දැන් අදත් තාම රුපියල් 1000 ලැබෙන්නේ නැති වතුකම්කරුවන් එමටයි. හරිය. 1000 ලැබෙන්නේ දිනකට තේදලු කිලෝ 18ක් කැඩුවොත් විතරයි. හරිද? දැන් වතු හාම්පුතුන් 1700ට විරෝධය පාන්න පටන් අරන්. අන්තිමට වතු හාම්පුතුන් සහ වතු කම්කරුවන් අතර වැටුප් අරගලයක් නිර්මාණය වෙනවා. හොඳේ. මේ හුදෙක් ඡන්දේ සඳහා කරන ප්‍රකාශ නිසා. හරිද?
වැටුප් පර්ගලයක් නියතයි. හොඳේ කොහොමද චන්දගුණ්ඩු ආයුෂ් අප්පා නේද? චන්දගුණ්ඩු මේවා නිකං ගුණ්ඩුත් නෙමෙයි, අර ආයුෂ් අප්පා චන්දගුණ්ඩු ආන් එහෙම එකක්. හොඳේ ඇත්තටම දෙනවා නම් රුපියල් 2000ක් දවසකට දුන්නත් මේ මිනිස්සුන්ට පව් නෑ. මොකද වතුකම්කරුවන්ගේ ජීවිතේ ඒ තරමටම දුක්ඛිතයි. නමුත් මේවා මේ ඡන්ද ගුණ්ඩු කරන්න එපා. තවත් ඔහෙලට මේ වතුකම්කරුවන්ව රවට්ටන්න බෑ දැන්. හොඳේ, ඔව්, පුළුවන් නම් මේ මාසේ වැටුපට, ඔන්න අභියෝගේ, පුළුවන් නම් මේ මාසේ වැටුපට ඔය කියපු 1700 සියලුම තේවතු කම්කරුවන්ට දීලා පෙන්වන්නට හොඳේ. ආ, තවත් අතේ පැලවෙන බොරු කියමින් මේ ජීවිතයක සෙල්ලම් කරන්න එපා. දැන් දැක්කනේ ඊයේ අපේ ගුවන් තොටුපළ නේද, තමන්ගේ රටට ඇතුළු වෙන අයට වීසා දෙන්නේ කොහේවත් තූත්ති කුඩියක තියෙන පෞද්ගලික සමාගමක්. හරිද? සමාගම කාගෙද කියලා දැන් දන්නේ. හරි, කට ඇරියොත් අලි කොටි අල්ලන්ට කතාව. ලෝකෙන්ම කුඩු තුරන් කරන්න තමයි හෙන්න මෙහෙයුම් නේද? ලොකු කතා. තමන්ගේ රටට එන මිනිසුන්ට වීසා නිකුත් කරන එකත් වෙන රටක කොහේ හරි යන සමාගමකට දීලා. හරි, දුන්නේ කැබිනට් අනුමැතියෙන්ලු. මේ කැබිනට්ටුව හරියට අර ගේ මැද සාලේ ලී කැබිනට්ටුව වගේනේ බොල. අහුවෙන අහුවෙන දේවල් වලට අනුමැතිය දෙනවානේ. මතකනේ හොර ඖෂධ වලට අනුමැතිය දුන්නා, චීන අසූචි පොහොර නැව් වලට අනුමැතිය දුන්නානේ. ඒත් ඔය කැබිනට්ටුවම තමයි. හරිද? මේක දිහා බැලුවම නම් වෙන කතාවක් වගේ පේන්නේ. හොඳේ, මෙච්චර කල් අපේ ආගමන විගමන අයයි මේ වීසා දුන්නේ. හරිද? ප්‍රශ්නයක් තිබුණද? නෑනේ. දැන් කොහේද තියෙන සමාගමකට තව එක මිනිස්සෙකුගෙන් ඩොලර් 25 ගානේ වැඩිපුර ගන්නට, ඒ කියන්නේ එක සංචාරකයෙකුගෙන් ඩොලර් 25 ගානේ වැඩිපුර ගන්නට අවස්ථාවක් දීලා කොම්පැනි කාර්යයට. හොඳේ, ඒ කොම්පැනි කාර්යයට මරු ගැහිල්ලක් මේක නේද? මේ සමාගම ඉන්දියාවෙත් නෙවෙයි නම් කාගේද? ඩොලර් 25 ගානේ වීසාවලට එක පුද්ගලයෙකුගෙන් වැඩිපුර ගන්නට ඇයි කැබිනට් අනුමැතිය දුන්නේ? ලෝකේ කිසිම රටක් තමන්ගේ රටට එන අයගෙන් වීසා ගාස්තු අය කරනකොට ඒක ලෝකේ වෙනත් රටක කොම්පැනියකට දීලා බකන් නිලාගෙන ඉන්නවද කියලා අපිට කියන්නකෝ. හරිද? එහෙම ඉන්නවනම්, එහෙම අනුමැතිය දුන්නානම් ඒ මේ ශ්‍රී ලංකාවේ කැබිනට් එකම තමා කියලා. අද ටෙලිවිෂන් අවසන් කරන්නේ තව ටික දවසකින් අපේ වැසිකිළි ළඟ ඉන්දියන් රුපියල්, චීන යුවාන් එහෙම දෙන්නේ නැතුව ඇතුළට යන්න බැරි වෙයි කියලයි මේ යන තත්ත්වයේ හැටියට. හොඳේ, ඔව්, මොකද මේ කැබිනට් හෝගාලා වැඩනේ. ඕන් එහෙනම් ටෙලිවිෂන් එහෙම ලියමින් අවසන් කළා. හරියට